ඉන්වෙස්ටින් යුටියුබ් channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක දෙලා ඉන්නේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ Chevron Lubricants ගැන නැහ Chevron Lubricants වල 2021 ජූනි 3 වෙනි අවසන් වෙච්ච ක්වාටර් එකට ෆයිනෑන්ෂල්ස් රිලීස් වෙලා තිනවා ඒ වගේම ඊයේ ඩිවිඩන්ඩ් ඩෙක්ලරේෂන් එකකුත් කළා ඒතර මෙන්න මේවත් එක්ක යම් කිසි සෙන්ටිමන්ට්ස් වල පොඩි වෙනසක් වෙලා තිබ්බ මාකට් එකේ ඉන්වෙස්ටර්ස්ලා රියැක්ෂන් එක පොඩි වෙනසක් අපි දැක්කා කලින් දවස් වලට වඩා අතරම මේ ইনফরমේෂන් රිලීස් වෙනත් කලින් අතරම දවසකට කලින් මාකට් එක හයිප් එකක් ඇවිල්ලා තිබ්බා අපි ඒක බලමු මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු ඒ වගේම ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එක කොහොමද කියලා බලමු දැන් ගත වෙච්ච මාස 6ේ ෆයිනෑන්ෂල්ස් පර්ෆෝමන්ස් එකත් එක්ක හරි එතකොට Chevron Lubricants ගත්තම ඔයගොල්ලෝ දන්නවා මේක බිස්නස් එක මොකක්ද කියලා මේ ගැන ඩීටේල් වීඩියෝස් මේක බිස්නස් මොඩල් එක ගැන මම කලින් කරලා තියෙනවා එතකොට ඔයගොල්ලන්ට ඒවට ගිහිල්ලා බලන්න පුළුවන් මොන වගේ බිස්නස් එකක්ද මේක කියලා සරලව කිව්වොත් මේක blending and mixing of lubricants තමයි මේකේ business එක. ඒ වගේම import කරනවා. ඒ වගේම බෙදා හැරීම තමයි විශේෂයෙන්ම මේක හරහා සිද්ධ වෙන්නේ. මම මේ ඔයගලන්ට පෙන්වලා තියෙන්නේ ඒකේ snapshot view එකක්. ඒතකොට Chevron Lubricants ගත්තොත් එන්න මේකේ financial year end එක වෙන December. ඒතකොට දැන් ජූනි කියන්නේ ඇත්තරම first half එක කියලා අපිට ගන්න පුළුවන්. දැන් මේ ඔයගලන්ට පේනවා revenue එක ගත්තොත් එහෙම පළවෙනි මාස 6ේ 32% growth එකක් තියෙනවා. ඒ වගේම profit after tax එක ගත්තොත් එහෙම 112කින් grow වෙලා තිනවා ගිය අවුරුද්දේ මේ මාස 6ටම සාපේක්ෂව ගත්තොත් එහෙම 2.1 times වැඩි වෙලා තිනවා ඒත් අපි මේක විශේෂයෙන්ම බලන්න අවශ්‍ය වෙනවා දැන් COVID third wave එක පටන් ගත්තේ ඒප්‍රිල් වල එතකොට පළවෙනි ක්වාටර් එකේ performance එක කොහොමද දෙවෙනි ක්වාටර් එකේ performance එක කොහොමද කියන එක බැලීම වැදගත් වෙනවා අපි දැන් ඉදිරියේදී දැන් මේ delta variant එකත් එක්ක මොන වගේ uncertainty එක market එකේ create වෙයිද කියන එක බලනකොට අපිට ඒකත් වැදගත් වෙනවා ඒත් අපි ඒක financial report එකත් එක්ක තවදුරටත් බලමු දැනට අපි බලමු මෙතන මාස 6ේ පර්ෆෝමන්ස් එක කොහොමද කියලා. ඒතර මාස 6 ගත්තොත් එහෙම ඉම්ප්‍රෙසිව් පර්ෆෝමන්ස් එකක් තියෙන බව අපිට පැහැදිලිවම පේනවා. earnings per share ගත්තත් ඔයගලන්ට පේනවා ඇති 3.93 දාන් 8.33 වෙනකන් වැඩිලා තිනවා. දැන් 3.93 කියන්නේ ගිය අවුරුද්දේ මේ මාස 6ේ තිබ්බ earnings per share amount එක. ඒතර මේ මාස 6 ගත්තොත් එහෙම 2021 පළවෙනි මාස 6 ගත්තොත් එහෙම 8.33 වෙලා තිනවා. ඒ කියන්නේ දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තිනවා. ඒතර මේක ඉම්ප්‍රෙසිව් පර්ෆෝමන්ස් එකක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම බැලන්ස් ෂීට් එක පැත්තෙන් ගත්තොත් එහෙම net asset value එක වැඩි වෙලා තිනවා. 2020 December වල තිබ්බ value එක තමයි 17.42. දැන් ජූනි end එකේදී 18.76 වෙනකන් වැඩි වෙලා තිනවා. 108කින් company එකේ book value එක වැඩි වෙලා තිනවා. ඒ වගේම price to book value එක ගත්තොත් එහෙම 6.20 ඉඳන් 6.08 වෙනකන් අඩු වෙලා තිනවා. ඒතකොට මෙතන යම්කිසි opportunity එකක් තියෙන බවක් අපිට පේනවා. මොකද අවුරුදු මුල තිබ්බ position එකට වඩා book value එක වැඩි වෙලා price එක ඒ තරමට reflect වෙලා නැහැ. ඒ නිසා PBV එක අඩු වෙලා තිනවා. ඒතකොට යම්කිසි opportunity එකක් තියෙන. ඒතර මේක මම අරන් තින්නේ ඇත්තටම දැන් මේ මොහොතේ තියෙන market price එකත් එක්ක 114ට වගේ තමයි අද සෙල් වුණා. ඊයේ දවසේ ඇත්තටම මේක 114 වගේ ගිහිල්ලා දැන් ඒක පොඩ්ඩක් පල්ලෙහාට වැටිලා තිබ්බා. ඒතර දැන් 114 point එකත් එක්ක බැලුවෙන් පස්සේ තමයි මේ PBV එක 6.08 වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම P එක පැත්තෙන් බැලුවත් ඔයගලන්ට පේන තියෙන්නේ යම්කිසි vacuum එකක් තියෙනවා කියලා 11.65 තමයි 2020 December වල තිබ්බේ. එතකොට 2021 ජූනි වල ගත්තොත් ඒක 8.65. ඒතර මෙතනදීත් අපිට උපකල්පනය කරන්න වෙන්නේ කවුරුහරි expectation එකක ඉන්නව නම් earnings per share ඉස්සරහට වැඩි වෙන්න ඕන කියලා. දැන් මේ ගත වෙච්ච මාස 6ට සාපේක්ෂව ඊළඟ මාස 6ත් මේ විදිහට performance එක තිබ්බොත් එතකොට අපිට යම්කිසි මෙතන vacuum එකක් තියෙන බව පේනවා. එතකොට බොහෝ විට ඒක fill වෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට ඒක තීරණය වෙන්නේ ඉදිරි මාස 6ේ performance එකත් එක්ක. එතකොට මෙන්න මේ නිසා තමයි මම මුලින්ම කිව්වේ දැන් අපි දකින අන්තිම quarter එකේ විශේෂයෙන්ම අප්‍රේල් ඉඳන් ජූනි වෙනකන් මාස 3ේ performance එක කොහොමද කියලා බලන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේකේ break up එකත් එක්ක. එතකොට අපිට බලන්න පුළුවන් ඉස්සරහට එන COVID situation එකත් එක්ක මොන වගේ scenario එකකට මේක ගමන් කරයිද කියලා. එතකොට market price එක තමයි මම කිව්වේ 114 වගේ point එක තමයි අපි දැන් කතා කරන මොහොත වෙනකොට තියෙන්නේ. එතකොට අද market එක පටන් අරන් පැය භාගයක් විතර යනකොට තමයි මෙන්න මේ price point එකට ඇවිල්ලා තිබ්බේ. එතකොට ඊයේ දවසේ closing price එකට වඩා අද 2% මාරක විතර price drop එකක් වෙලා තිබ්බා. ඒ වගේම dividend per share ගත්තොත් එහෙම දැන් 2020 අවුරුද්දට රුපියල් 9ක dividend එකක් ගෙවලා තිබ්බා. මේ රුපියල් 9 ඩිවිඩන්ඩ් එක ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එක ක්ලෝසින් ප්‍රයිස් එකත් එක්ක බැලුවෙන් පස්සේ 8.33% තිබිලා තිනවා. ඒක 2019 අවුරුද්දේදී ඇත්තම 10.3 පොඩි අඩුවීමක් තිනවා 2020 අවුරුද්දේදී බැලුවොත් එහෙම. දැන් 2021 ගත්තොත් එහෙම දැන් ඊයේ
රුපියල් දෙකක ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයා කරලා තිබ්බා. ඊට කලින් රුපියල් පහක ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයා කරලා තිබ්බා. එතකොට දැන් 2021 අවුරුද්ද වෙනකොට මේ වෙනකොටත් රුපියල් 7ක් ඩික්ලෙයා කරලා එක ඩිවිඩන්ඩ් එකක් රුපියල් 5 ඩිවිඩන්ඩ් එක මේ වෙනකොට ඔල්රෙඩි පේ කරලා තියෙනවා. රුපියල් දෙකක් තව ගෙවන්න තියෙනවා. ඒකත් ඔල්රෙඩි ඩික්ලෙයා කරලා තියෙනවා. එතකොට දැනට මේ ඩිවිඩන්ඩ් ඩික්ලෙයා කරපු ප්‍රමාණය එක බැලුවෙන් පස්සේ දැනට මාකට් එකේ ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක 6.14% වගේ ලෙවල් එකක තමයි තියෙන්නේ. ඒකට ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් එම තව බොහොම පොඩි ඩිවිඩන්ඩ් එකක් තමයි ගෙවන්න තියෙන්නේ කියලා තමයි අපිට පේන්නේ. නමුත් මේක වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි earnings අපි වැඩි වෙනවයි කියලා එක්ස්පෙක්ට් කරනවා නම් අපිට බොහෝ විට මේ ඩිවිඩන්ඩ් ක්වොන්ටම් එකේ වැඩිවීමක් බලා ගන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම ඩිරෙක්ට්ලි ලින්ක් වෙන්නේ මේ ඩිවිඩන්ඩ් පේ අවුට් එකත් එක්ක. ඒ නිසා තමයි මම මේ දෙක එකටම දාන්නේ බොහෝ විට. දැන් ඩිවිඩන්ඩ් පේ අවුට් එක ගිය අවුරුද්ද ගත්තොත් එම 97ක් තිබ්බා. මම 2020 97 19 ගත්තොත් 91ක් තිබ්බා. ඒක දැන් 2021 අපි දැන් මේ කතා කරන පොයින්ට් එක වෙනකොට ඩිවිඩන්ඩ් පේ අවුට් එක 84ක් තියෙනවා. ඒ මේ රුපියල් 7 ඩිවිඩන්ඩ් එක කන්සිඩර් කරායින් පස්සේ එතකොට සැලකිත ප්‍රමාණයක් මේ වෙනකොටත් ගෙවලයි කියලා අපිට මූලිකවම හිතන්න පුළුවන්. මේ earnings per share එක ලොකුවට ඉස්සරහට වැඩි වුණේ නැත්නම් ඒතර මෙන්න මේ වගේ setup එකක් තමයි තියෙන්නේ. ඒ වගේම Chevron Silon Limited තමයි 51%ක ownership එකක් තියෙන ලොකු ownership වල වෙනසක් අපි දකින්නේ මේ company එකේ. අපි මේක ගිහින් බලමු detail financials වලට. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ 2021 ජූනි 30 වෙනි අවසන් වෙච්ච quarter එකේ interim financials. ඒතර අපි බැලුවොත් එම් අපිට පේනවා මේ තියෙන P&L එක. විශේෂයෙන්ම මම මේකේ වෙනස ඔයගලන්ට පෙන්වන්න තමයි මේක උත්සාහ කරන්නේ highlight කරන්න. දැන් මේකේ 3 months ended 30th June. ඒ කියන්නේ මේක April ඉඳන් ජූනි වෙනකම් performance එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ජනවාරි ඉඳන් ජූනි වෙනකම් මාස 6ේ performance එක. ඒතර මෙන්න මේක තමයි මං කිව්වේ 36 gross profit එක වැඩිලා තිනවා. revenue එක 132 කින් වැඩිලා තිනවා. ඒතර ඒකත් එක්ක 112ක profit එක වැඩිවීමක් වෙලා තිනවා. පළවෙනි මාස 6ේ ගිය අවුරුද්දේ පළවෙනි මාස 6ට සාපේක්ෂව. ඒතකොට දැන් රුපියල් බිලියන 2ක profit එකක් අත්පත් කරගෙන තිනවා. නමුත් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම අවසාන මාස 3ේ performance එකේ ලොකු වෙනසක් නැහැ කියලා ඔයගොල්ලන්ට පේනත්. දැන් විශේෂම revenue එක ඔයගොල්ලෝ අරන් බලන්න. දැන් මෙතන 2021 අප්‍රේල් ඉඳන් ජූනි වෙනකම් ගත වෙච්ච මාස 3ේ ඇත්තනම revenue එක 2.7 billion ඇවිල්ලා තිනවා. ඒතකොට ඔයගොල්ලන්ට පේනත් පළවෙනි මාස 6ේම තිබිලා තිනවා 7.1 billion. ආසන්න වශයෙන් ගත්තොත් එහෙම මේ 7.1 බිලියන් වලින් 4.4 බිලියන් වගේම ඇවිල්ලා තියෙන පළවෙනි මාස 3. ඒ කියන්නේ 2021 ජනවාරි ඉඳන් මාර්තු වෙනකන් ගත වෙච්ච මාස 3. ඒතර අප්‍රේල් ඉඳන් ජූනි වෙනකන් ගත්තොත් එහෙම ඇවිල්ලා තියෙන 2.7 බිලියන්. ඒතකොට රෙවෙනියු එකේ යම්කිසි ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා අප්‍රේල් ඉඳන් ජූනි වෙනකන් ගත වෙච්ච මාස 3. ඒතර බොහෝ විට COVID 3rd wave එකේ ඉම්පැක්ට් එක කියලා අපිට අනුමාන වශයෙන් හිතන්න පුළුවන්. මොකද මොබිලිටි ප්‍රශ්න වගේක් ආවා. සමහර ඒරියාස් පාර්ෂලි ලොක්ඩවුන් කරා. ඒකට මෙන්න මේවත් එක්ක ඇතිවෙච්ච ගැටලු කියලා අපිට බොහෝ විට අනුමාන වශයෙන් හිතන්න පුළුවන්. මෙතන රෙවනියු එකේ ඩ්‍රොප් එකට හේතුව මොකද පළවෙනි මාස 3ේ කිසි ගැටලුවක් තිබ්බේ නැහැ. ඒතර ඒකේ රෙවනියු එක grow වෙලා තියෙනවා. ඒතර ඒකේ ඉෆෙක්ට් එකත් එක්ක තමයි මෙන්න මේ 32 කියන එක වැඩි වෙලා තියෙන්නේ. ඒතර අනිකුත් එක්ස්පෙන්සස් වල අපි ලොකු වෙනසක් දකින්නේ නැහැ. පළවෙනි මාස 3 සහ පළවෙනි මාස 6 අතර ගත්තොත් එහෙම. ඒතර එන්නේ ඒකත් එක්ක profitability levels ගත්තොත් එහෙම මේ 2 බිලියන් වලින් ඇත්තටම ලොකෝ කන්ට්‍රිබියුෂන් එකක් පැහැදිලිවම දීලා තියෙන්නේ පළවෙනි මාස 3 කියන එක උගලන්ට ඉතාම පැහැදිලි වෙනවා ඇති. දැන් මොකද අවසාන ක්වාටර් එක එහෙම නැත්නම් අප්‍රේල් ඉඳන් ජූනි වෙනකම් ගත වෙච්ච ක්වාටර් එකේ මිලියන 461යි ප්‍රොෆිට් එක ජෙනරේට් කරලා තියෙන්නේ. ඒතර පළවෙනි මාස 6ේම ගත්තොත් එහෙම 2 බිලියන් ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඒකට ආසන්න වශයෙන් 1.5 බිලියන්ම ජෙනරේට් කරගෙන තියෙන්නේ පළවෙනි මාස 3 වීම තමයි මේකේ විශේෂම කාරණේ බවට පත් වෙන්නේ. ඒතර අපි මේක ඉස්සරහට කොවිඩ් එකත් එක්ක මොන වගේ ඉම්පැක්ට් එකක් එයිද කියන එක ඇසෙස්මන්ට් එක කරන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒතර මොබිලිටි ලෙවල්ස් වල ප්‍රශ්නයක් ඇතුනේ නැති වුණොත් බොහෝ විට අපිට හිතන්න පුළුවන් මේ ඉම්ප්‍රෙසිව් පර්ෆෝමන්ස් එක ඊළඟ මාස 6ටත් ගමන් කරයි කියලා. එහෙම නැති වුණොත් යම්කිසි සෙට් බෑක්ස් ඇති වෙන්න පුළුවන් කියලා අපිට යම්කිසි අනුමාන කිරීමක් කරන්න පුළුවන්. ඒතර මගේ ඇසම්ෂන් එක තමයි මෙතන කොවිඩ් එකෙන් ඇතිවෙච්ච මොබිලිටි ප්‍රශ්න නිසා revenue drop එක තමයි මම මෙතන assume කරේ. ඒතර ඒ assumption එක හරිනම් මෙතන අපි ආපු නිගමනයත් හරි වෙන්න ඕනේ. හරි. ඒතර මෙන්න මේ වගේ performance එකක් තමයි තියෙන්නේ. අපි balance sheet එකට ගිහින් බලුවොත් එහෙම අපිට fixed assets වල ලොකු වෙනසක් දකින්නේ නැහැ. ඒ වගේම inventory risk ගත්තොත් එහෙම ඒකත් ලොකුම වෙනසක් අපි දකින්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ගත වෙච්ච මාස 6 ගත්තොත් එහෙම අපි balance sheet එක පැත්තෙන් ලොකු වෙනසක් දකින්නේ නැහැ. improved profitability එකත් එක්ක retained earnings වැඩිලා තිනවා, equity levels වැඩිලා තිනවා. ඒතර ඒකත් එක්ක net asset value එක
වැඩිල තමයි 17.42 ඉඳන් 18.76 වෙනකන් මේ ගත වෙච්ච මාස 6 2021 අවුරුද්දේ. ඒක මෙන්න මේ පික්චර් එකත් එක්ක අපි මේක ටෙක්නිකල් සයිඩ් එක පොඩ්ඩක් ගිහින් බලමු. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ Chevron Lubricants වල කැන්ඩල්ස්ටික් chart එක. මම මේක මේ විදිහට පෙන්වන්න හේතුනේ මෙන්න මේ කැන්ඩල් එකේ වෙනස බලන්න. ඔයගලට පේනදි මේක අගෝස්තු 3 වෙනිදා තමයි මේ හයිප් එක ගිහිල්ලා තිබ්බේ. ඒක මේක ඇත්තරම මේ හයිප් එක යන්න මොන නිවුස් එකක් බලපෑවද කියලා හරියටම කියන්න අමාරුයි. මොකද දැන් ෆයිනෑන්ෂල් සහ ඩිවිඩන් ইনফෝමේෂන් දෙකම රිලීස් වෙලා තිබ්බේ මෙන්න මේ අගෝස්තු 4 වෙනිදා. ඒ කියන්නේ මෙන්න මේ දවසේ. ඒකට මාකට් එකට කලින් ইনফෝමේෂන් එකක් ගියාද කියන යම් කිසි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එක දිහා අපිට බැලුවෙන් පස්සේ. ඒකට අද දවසේදී ඔයාලට පේන ඇති ඒ කරෙක්ෂන් එක ඇවිල්ලා තිනවා කියලා බොහෝ විට මේකේ කරෙක්ෂන් එක කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ කැන්ඩල්ස්ටික් chart එක දැක්කයින් පස්සේ ඔයාලට පේන එක ලක්ෂණයක් තමයි මේක ඇත්තටම ඊවනිං ස්ටාර් කැන්ඩල්ස්ටික් pattern එක මූලික ලක්ෂණ පෙන්눔 කරනවා කියලා ඔයාලට තේරෙනවා ඇති. මේ ගැන ඇත්තටම අපි ට්‍රේනින් සෙෂන්ස් වල කතා කරලා තිනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද ඉන්වෙස්ටර් සෙන්ටිමන්ට් එකත් එක්ක මේක ඕනම පැත්තකට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අද දවසේ මාකට් එක ගත්තා. අද දවසේ මාකට් එක bearish sentiment එකකින් තමයි ගිහිල්ලා තිබ්බේ. ඒ overall මාකට් එක ගත්තත් ඔයගලන්ට පේන ඇති මේ අද දවසේ overall මාකට් එක all share price index එක 1%කින් වැටිලා තිනවා. S&P එක 1.16 වලින් වැටිලා තිනවා මේ අද දවසේ තත්ත්වය. ඒකත් යම් කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. overall මාකට් එකේ downward sentiment එක අද දවසේ විතරක් තියෙන මේ Chevron Lubricants share එකට. ඒතර මේකේ අනිකුත් charts ටික අපි ඇඳලා බලමු. දැන් මේ ඇඳලා තියෙන්නේ බොලින්ජර් බෑන්ඩ්ස් MACD RSI PSR ඒ වගේම ස්ටොකාස්ටික් ඔසිලේටර්ක. ඒත් ඔයගලට පේන ඇති මේක බොලින්ජර් බෑන්ඩ්ස් ලයින් එක ගත්තොත් එමේ අප බොලින්ජර් බෑන්ඩ් ලයින් එක දිගේම තමයි ගිහලා තියෙන්නේ. නමුත් දැන් මේ අද දවසේ කැන්ඩල් එකේ යම් කිසි වෙනසක් අපි දක්නවා. නමුත් මේක වුණත් අපි දකින්නේ නැහැ මිඩල් බෑන්ඩ් එකෙන් පල්ලෙහාට වැටෙන ලක්ෂණයක්. ඒ වගේම මේ අද දවසේ මේ පැය භාගයක විතර ඇඳිච්ච කැන්ඩල් එක තමයි. ඒතර මේ අද දවසේ කම්ප්ලීට් කැන්ඩල් එක නෙමෙයි අපි ගත වෙච්ච විනාඩි 30 11 ඉඳන් 11 මාර වෙනකන් ඇඳිච්ච කැන්ඩල් එක තමයි මේක. ඒතර දැන්ට තියෙන සෙන්ටිමන්ට් එක තමයි මේ පෙන්නන්නේ. ඒතර ඒකේ මේ බෑරිෂ් පැටර්න් එක තමයි අත්‍තර මේ MACD එකෙන් අපිට මේ විදිහට පෙන්눔 කරන්නේ. ඒ වගේම RSI එක ගත්තත් ඔයගොල්ලන්ට පේන ඇති RSI එක නැවත ටිකක් විතර කූල් ඩවුන් වෙච්ච ලෙවල් එකකට ඇවිල්ලා තිනවා. ඒ වගේම ඔසිලේටර් එක ගත්තොත් එමේ ඔසිලේටර් එකෙන් අපිට අත්‍තරම් පෙන්නන්නේ යම්කිසි ඩයිවර්ජන්ස් එක ලක්ෂණයක්. ඒතර මේ තියෙන්නේ අද දවසේ පැය භාගයක් ඇතුළත වෙච්ච සිදුවීම් වල සාරාංශයක්. ඒතර මේක දවසේ එන්ඩ් එකට යනකොට වෙනස් වීමේ හැකියාවක් උනත් තියෙන්න පුළුවන්. ඒතර මේක ඇත්තටම අපි වඩා වැදගත් වෙන්නේ මම අර කලින් කියපු ෆන්ඩමෙන්ටල් ලෙවල් එකකින් බලන එක තමයි. මොකද ඉස්සරහට ඉකොනොමි එකේ වෙන්න පුළුවන් වෙන චේන්ජස් එක්ක කොවිඩ් සිටුේෂන් එකත් එක්ක අපේ assumptions නිවැරදි නම් අර මම කලින් කියපු විදිහට මාකට් සෙන්ටිමන්ට් එක හැසිරීමේ අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ දේවල් ඔයගලන්ට කන්සිඩර් කරන්න කියලා තමයි කියන්නේ. ඔගොල් ඩිසිෂන් එකක් ගන්නකොට මෙන්න මේ වගේ හොලිස්ටික් අප්‍රෝච් එකක් බැලීම අවශ්‍ය වෙනවා. මොකද දැනට තියෙන ටෙක්නිකල්ස් විතරක් බ්ලයින්ඩ්ලි බැලීමෙන් සමහර විට ගන්න ඩිසිෂන් එක වරදින්න පුළුවන් chances දෙන්න පුළුවන්. ඒතර මේක ඇත්තටම මේ වෙලාවේ තියෙන ඉන්වෙස්ටර් සයිකලොජි එක තමයි පෙන්වන්නේ. ඒතර සයිකලොජිස් කියනවා ඊටාම ඉක්මනට උනත් චේන්ජ් වීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඒ නිසා අනිවාර්යයෙන්ම ෆන්ඩමෙන්ටල් බෑක් කරපු ටෙක්නිකල් ඇනලිසිස් එකකින් තමයි ඩිසිෂන් ගැනීම අවශ්‍ය වෙන්නේ. ඒතර මේකත් ඔයගොල්ලෝ එඩුකේෂනල් කන්ටෙන්ට් එකක් විදිහට පතර පාවිච්චි කරන්න. මොකද මේකෙන් මම ඩිසිෂන්ස් උනට අරන් දෙන්න උත්සාහ කරේ නැහැ. දැනට තියෙන පිච් එක තමයි පෙන්වන්නේ. ඒතර මේක හරහා ඔයගලන්ට ඔයගොල්ලෝ ඉකොනොමි එක ඉස්සරහට එක්ස්පෙක්ට් කරන්න කොහොමද? කොවිඩ් සිටුේෂන් එක ඉස්සරහට එක්ස්පෙක්ට් කරන්න කොහොමද? ඒතර මෙන්න මේවත් එක්ක ඔයගොල්ලෝ ගන්න ඩිසිෂන් එක පැහැදිලිවම වෙනස් වීමේ උනත් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක buy or sell recommendation එකක් විදිහට භාවිත කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් පළවෙනි සෙක්ෂන් එකේ දාන්න. ඒතර මේකත් සාමාන්‍යයෙන් famous favorite stock එකක් ගොඩක් අයගේ. ඔයගොල්ලෝ මොකද මේ සම්බන්ධයෙන් හිතන්නේ කියලා පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒතර ඒක අනිත් අයටත් උදව්වක් වෙයි තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම. හරි, ඒ වගේම හැමදාමත් කියනවා වගේ මගේ වෙබ්සයිට් එක දැන් මේනකොට ලොන්ච් කරලා තිනවා. ඔයගොල්ලන්ට වැඩිදුර ස්ටඩි කරන්න වෙනමම කෝසස් තුනක් මේ වෙනකොට නිර්මාණය කරලා තිනවා. බේසික්ස් ඔෆ් ස්ටොක් මාකට්, ඒ වගේම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, ටෙක්නිකල් ඇනලිසිස් මේවල අපි ඩෙප්ත් එකට ගිහිල්ලා කතා කරලා තිනවා. කොහොමද මේව හරියටම මාකට් එකේ ඇප්ලයි කරන්නේ? ඉතාලම ඉන්ෆෝම් ඩිසිෂන්ස් ගන්න විදිය ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකක් එක්ක පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට කැමති අයට ඒව පර්චේස් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් channel එක subscribe කරන්න, bell icon එකත් ඔබලා තියන්න. එමනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයිත් හම්බෙමු.